ගම ්‍රීලන් ගම් හට රැක අවස් අපේ පහස හය ලකර සබි ඩාගනය දී බ න හ ම ගේ දැම්ම අපේ රට ශ්‍රීලංකා. මේ ශ්‍රී ංකාවකෙන් රටේ ප්‍රධාන ආගම් තියෙනවා කීපයක් ශේෂයෙන්ම ජාතික ආගම බුදු දහම ඒ වගේම ක්‍රිස්තියානි කතෝලික ඒවගේ ඉස්ලාම් හින්දු මේ පිරිසත් මේ රටේ ජීවත්වෙනවා නමුත් අපේ සභ්‍යත්වය සංස්කෘතිය අපේ සදාචාරය සියල්ලම පදනම තමයි බුදුදහම ඒක කාටවත් වාද කරන්න බැරි අවිවාදයෙන් පිගතයුතු සත්‍යයක් එතකොඩ අපේ රටේ මේ මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන්න්නේ කාටත් සහන සීලීව හොඳින් ජීවත්වල තමන් නිදහස් නිවහල් හොඳ මනුස්සෙක් වසෙන් ජීවත් වෙන්නන්නේ ඉඩ දෙනවා කියන ආකල්පය මේ බෞද්ධ සිංහල මිනිස්සු තුළ ලේමස් නහරවල තියන හොඳ ලක්ෂණයක් එක ලෝක ගොඩක් රටවල මහිතන්න එහෙම තිේවා කියල හිතන්නේ සමහරටවල්ල ඇත්තමනය වගේ පේනු අපි උදාහන කියන්නම් දැනට ඔබතුම මතකරෝ ප්‍රශ්නය නැත මේ කාරණය ලංකාවේ මේ ආගමික සහච්චී වන්නේ ඇති කරන්න භික්‍ෂූන් වහන්සේලා වසයෙන් සමහලාට භික්‍ෂුන් වහන්සේලා කතාකරන දේවල් භික්‍ෂූන් වහන්සේ සහ බුද්ධශාසනය විනාසි කිරීමේ අරමුණණින් සිටිනනාට ලොකු ගැටලුවක් වෙලා තිබෙන. එද එහෙම ගැටලුවක් වෙලා තිබෙන බව ඒ වෙන ආගමිකයන් නැත්ත බුදු දහමට වෛරකරන පිරිස්ස කරලනද ප්‍රකාශ හොඳට සමික්ෂණය කලා කියවල බැලුවොත්තේම සොයිල ැලුවත් ඒ ගොල්ලො මුල ඉඳලම අවරුදු ගානල් තිස්සේ දිගකාාලයක් තිස්සේ කරලා තියෙන්න්නේ බුදුදහමට පහරගාන් සමමාන්ට කොල බෞද්ධවේශයෙන් පෙනීසිටින්නල් පුළුවන් ඇත්තම ්‍යායි පත්‍රයේ කොල්න්ගේ බුදු දහම විනාස් කිරින් එක හොඳට පැහැදිලිවදිය. එතකොට පුච්චලිකව නමක් කියල අපේ ගලබඩත්වේ ඥානසාර ස්වාමඉන් වහන්සේ ගැන්න විමසපු නිසා උන්වහන්සේ ඉතාමත්ම වමනාවන් රටේ සංස්කෘතිය සභ්‍යාත්වය සිංහලකම රකින්න ඉදිරිත් එච්ච තරුණ භික්ෂූන් වහන්සේ නමක් නමුත් උන්වහන්සේ ඒවාගේම යම්කිසි අ භික්‍ෂුව කියන ප්‍රතිරූපයට හානිවෙන ආකල්ප තියන කතාහෙම උන්වහම්සේ කරනවා. භික්‍ෂුවක් උනම් පස්සේ සංවරව හැසිරෙන් ඕන කියන ආකල්පය ඕනම කෙනෙක් තුළ පැළපදියමලා තියන්න ආකල්පයක්. එතට ඒ ආකල්පය නැතු උන්වහන්සේගේ යම් දඩක්බර බවක් තියෙනවා.ඒ දඩබබර බව උන්වහන්සේ සමල්ලාට තමන්ට හානිකරගන්න ස්වභාවයක් වසියෙන් දකිනවා උන්න්නහන්සගේ එදඩබරකම උන්වහන්සේ කතාා කරන විලාසයහෙම උන්හන්සේටත් තානි කරයි බෞද්ධයටට තානි කරයි. එසා උන්නහන්සගේ වචන මාලා වාංමාලාව මීටඩා හොඳ උනොත් එහෙම විශාල සේවයක් උහන්ස තුළින් සිද්ධ වෙන්න කියල තමයි මට පුච්චලික දකින්න ලැබෙන්. මමර පස්සෙ ගන්නන් කියකිව අපිට අල්ලපුරට මාලදී විෙනට දවසම්ම ගියාම නිටාවරදු විස්සකට විතරස්සර. දවසක් ගියම් පස්සේ මට මගේ ගමම්බලපත්‍රයාරගෙන වීසා දෙනෙක්ෙන බොහෝම වෙලාවක් මාව රස්යාදු කොල්ලා ඉට පස්සේ වීසායක දීලා ඊට පස්සේ එතනින් පිට උනම් පස්සේ අ රේගුවෙන් මාවල්ලගෙන මගේ බෑ් එහම පලීක්‍ෂා කරන්නතු පස්පෝට් ගමම් බලපත්‍රයේ පාරීක්ෂ කරන්න ලැසිනු මංකිව ඔබේ. වගකීම ඩියවටියක තමයි ගමම් බල පත්‍රේ බලෙෙනේ මගේ මල්්‍ය මනවද තියන්නේ තියෙන බලන්නකෙල්. ඉට පස්සේ මාව පරීක්ෂා කරල එතනි නිදහසනාට පස්සේ එලියට ගිය වෙලේ ඉඳං මට තිබුණේ අනතුරක්. ඊයට පස්සේ ලංකාවෙලාමෙක් සිංහල බෞද්ධ ලමෙක් හම්බවෙලා මාව එම්බසි එක්කන් ගිය. තානාපතිකාරයාට එක්කන් ගියම් පස්සේ තානාපතිකාරයාලේදී කිව්වා ඔබහන්සේ මෙහි වැඩිය කොහොමද අපි දන්නවන එන්න දෙන්නේෙනෑ අපි විදේශ මාර්ත්‍යයන්සිං අවස්සරගෙන තම මෙතෙන්ට ස්වාමින්ාම්ස කෙන වෙසක් එකට එක් අඟෙන්. අපි මේ වෙසක්ට මෙ කුඩුවත් දැම්ම එම්බසියේ ඒ එලියට පේනවා කියලා ගලවන්න කියලා කිවවා. එතකොට මේ මෙහෙම අල්ලපු අසල්වයාසි රාජ්‍යයක අපි ඉන්න ඒ රට ඉස්සර සිංහල. එතකොට අරාබියහෙම කොහොමුව භික්ෂුවකට යන්නන්න බැහැ. භික්‍ෂුවකට අරාබිය. දැ ඉතාමත්ම තමහර හාම්දුුරුව ට්‍රාන්සිට් වෙන ගුවන්්‍යායක නගන්න කිහිල්ලා සිවුරු මාරු කරගෙන වෙන ඇඳුම්හොලින් තමයි එතන මාර්ුවිල යන්න එතන් දැක් කොත්හෙම ඉතා නිර්ලජිතව බදු බුද්ධ ප්‍රතිමාවල් අරගන්න පොළුව ගහනම දස්බින්න එකට අපි ඇස් පනාපිටම දානම ඒ වගේ රටවල්වල්. එතකොට එහෙම්ම තියෙන රටකයි න්දල්ලා ඒ වගේ පලාාත්තොලි ඉන්න ඒයා ගම පිළිපත්ත මිනිස්සු මෙහ ඇවිල්ල සියට සීයක් බලය නිදහස ඊට පස්සේ නඩුවලි අනිත්තායට අඩම් තේටන් කරන්න නැත්තං කඩුගනිසි රැස්කල්ලා විවිධවි තෝගපසිෙන් ඒවගේ ආවිධ ගෙනහල්ල ගාතනය කිරීමේ ආදී කුමන්ත්‍රනාදිය කන්නව නම් එතන සහජීවනයක් ඇති වෙන්න එතකොට අගගේ දඩබර භික්‍ෂූන් වහසලා ිහි වෙන්න ඉටතිය. ඒ සාධාරණී කරණය කරන්න වෙනවා මොකද කඩුවක් අමෝරාගත් එක්කෙනකට බණකිවවට ඒ සාමාන්‍ය රහන් වහන්සේෙනක්වාගේ දැබු දු හාමුදුරුවන්ට පුළුවන් කඩුවක් අමෝරාගත් අංගලිමල්ල මෙල්ල කරන්න නමුත් අපි වගේ සාමාන්‍ය ප්‍රථජ්ඥාන භික්‍ෂූන් වහන්සට ඒ හැකියාවන් හැ ඒ නිසා භික්‍ෂූන් වහන්සේ කෙනෙක් තරජනල් ලක් වුණොත් උන්වහන්සේගේ ආරක්ෂාව ජීවිත ආරක්ෂා සලසගන්න ක්‍රමියයක් හොයාගන්න වෙන කොට ඒ ොයා ෙනයන කොට එක නාකත්්‍යයක් දීපිය කමෙත්තම ගලබොඩ ත්තේ යනසා සර සයින්නන්. එතකොට උන්නහම්සේ නඩු තීන්දුව ගැන අපි ලොක අවබෝධයක් නැහැ මගේ එකම දේත මයි නඩු තීන්දු කියනව ඉතාමන්ම යුක්ති සහගත වෙන්නඕ කවරුහරරි පක්ෂපාතිව තමන්ට විරුද්ධෙක්කෙනට අගතයට පත් වෙන්නේ තමන්ට පක්ෂෙක්කනාට යහපතක් වෙන්නේ නඩුතිීදු දෙෙනවනම් යා යුත්්‍ය පසිනල්ලන මනුස්සෙක් නෙයි ය හොඳයි අපාය වගේ ස්ථානයක ප්‍රධානත්වය දරන්න යම රජ්ුරුව වගේ තනතුරකට පත් කිරීම වගේ දෙකට නැතුව. අරවගේ දේවල් කන්නවනම් තමන්ට අපක්ෂපාතියට නැතන් තමන් කැමැති නැතියට විරුද්ධව දු දෙන්නත් පක්ෂපාර්තියට පක්ෂ දෙන්නට යා යුත්තිය පාසිල්දලල මනුස්සෙක් නොමී. ඒ නිසා අපි ආගමික සහ ජීීමය කියන එක ඒ පර්ශීයේ සිද්ධ වෙන දෙකුත් නෙමි එක බහපාර්ශ්ුව ඉන්න හැම දෙෙන මං අර ලින්ම තක්කලවගේ ලංකාවේ ආගම් තුනහතර ප්‍රධානමම තියනවා ඒ කවුරුත් අන්‍යෝ්‍යමසිින් සුවධත්්‍යය ප්‍රකාශ වෙන වැඩ කරන්න. ද අපි උත්තුර තියන ්‍යහාරස්ථාන සමතලා කරන්න ඒ විනාස්ස කරන්න දැ ඉස්සල්ල මන්දන්න ඉදසුමශ අසු එකේ පමණ සිරිල්මැතු මහත්මය මේ ලිටක් ගහල දෙ වන්න බෞද්ධ සිද්ධස්ථාන තුන්සිිය ගරනක ඔය තුන්සිේ ගනගේෙන් නැ තුනක් කොත්තිය නොදකල මන්දන්න. තුනහතර සමට හටඩු ගන්න ගැති ඉතුරු ඔක්කෝමං හිතන දට විනාස්වෙේල. ඒ කාලිම ඒව ක්‍රමාණකූලව යුද්ධ පැවැටීමේ යටි අරමුණු තමයි බුදු දහම ඒහරීමම ඉවත් කරන්න. දෙව නැගෙනහිර පලාත්තේ සමහල්ලාට ගෙවල් හදාගෙන තියෙන්නේ විශාල වටිනාකමත් ඓතිහාසික වශයෙන් තියන අපේ පුරාණ සිද්ධස්ථානවල කියලා කවුරුත් දන්න. ඔය ඒ හරි තින්න අපිදන්න මඩකල්පිය අම්පිටිය සුමන් අතනහාමුදුරුව ලොකු උත්සාහයක් ගන්න නොම තුන්හන්සේගේ තර වාං මාලා ගෙනනවාංකිවන දඩබර් වාං මාලාව තියනඒ ඩබර කරලා තියන පිරිස. ක න්න්නහන්සේලා එහෙම කතා කළේ නැත්තන් එහෙම පොලිසියත් සමහර පොලිසිය මුදල් හදල් හමුවේ නීතිය නවන්න ඉඩ තියෙන. ඉති ඒක නිසා උන්හන්සේලා ඒවා දැනගත්තම් පස්සේ දඩබ්බර වෙලා තියෙනවා. එතකොට එතැනින් තමන්ගේ වෛරයේ පිටවන්න කරන්න නැතුව නීතිය නිවැරදිවකට යුතු පෙන්න්නවනම් යුත්තිය නිවැරදිව පසිදලනවනම් රජයේ කාරය ාය ාරගත ජනාධිපතිය ඇතුළු කැබිනැට්ට එක අපේ ලංකා ය්‍යවස්ථා ගරු කරනවනම් ටම් පේනෑ ලොකට ගරු කරන බව. නමුත් බුදු දහමට මුල්තැන දෙෙනව කියලා කියපු කියල තියන්නේෙ කතාව ගරු කල්ලා භික්‍ෂූන් වහන්සේලාට සාහ බුද්ධසාාසනයට සහ බුද්ධසාාසනික යිතිහාසික සිද්ධස්ථාන්. රැකගන්න කටයුතු කරනවන්නම් මංහිතන්නේ ඒක ලොකූ සේවාවක්. වෙනවා සාාසනික සහජීවනය ආගමික සහජීවනය අපේ රට තුළ ඇති කරන්න.